Hello guys, good morning හැමෝටම. ඉතින් මේ අපේ තුන්වැනි දවස. තුන්වැනි දවස එතකොට අපි අද තමා එන්ද හිටි. අර හැබැයි ගමනේ කොඩි වෙනසක් වෙලා අපි අදේ නැවතිලා ඊළඟ දවසේ තමයි එන්නේ. හරිද? එතකොට දැන් අපි දැන් මේ යන්නේ කවිලද කියලා දන්නව? මේ තියෙනවා මාර ලස්සන පාලම. අර මම ඔයාලට දෙවනි වීඩියෝ එකේ පෙන්වුව ගඟ තියෙන ඒ ගඟ හරහා යන්න පුළුවන් පාලමක් තියෙනවා. මේ තියෙන්නේ පාලම, හරිද? මේක කොන්ක්‍රීට් වලින් තමයි හදලා තියෙන්නේ. යටින් යන්නේ වතුර පාරවරු පේන අතකන්. ඔය හරිද? ඇත්තටම ගොඩ ගඟ කිව්වට ඉතින් මේක ඔය අනේ මන් දැයිති සමාන මේකට ගඟ කියලා කියන ඔය කියන මන් දන්නේ මම මොකක් කියන්නේ කියලා. ඉතින් ඕවර්ලොම කියන්නේ දෙයක් හිතාගන්න වැඩිපුරම මට නම් පේන විදිහට මේක ඔයක් වගේ, හරිද? හරිද? ඔය ගඟ ගැන වැඩන්නේ මම මෙතන ගැන කියන්නම්කො. මෙතන නම් ඇත්තටම මාරම ලස්සන ගයිස්. පේනවනේ මෙහෙම මේ කියන්නේ ඔහොම උසනේ වගේ පෙන්ද මේ පාදමේ නෝසයි ඈ. පස්සේ මම ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එක බලන්න පුළුවන්. මේ යටිනුත් වීඩියෝ කෑල්ලක් මම දාලා තියන්න. ඒකෙන් බලාගන්න ඔයගලන්ට ටිකක් තේරෙන්නේ මේක කොයි වගේ උසක්ද කියලා. මම නම් මේ මෙතර උඩරිම ගියේ මේ පාදමේ තුර මේකේ මැදට යන්න බෑ බයයි දැන්නවා. වර්ෂම් බයයි. මොකද මේ කියන්න බෑනේ කොන්ක්‍රීට් එක කැඩෙන්නේ දවල් තියෙනවා ඈ. අම්මෝ ඒ නිසා ඉතින් මම වැඩි දුරට ගියේ නෑ. මම සාමාන්‍යයෙන් මැදට පොඩ පොඩ්ඩක් මෙහින් තමයි හිටි. ඔච්චරයි මම ගියේ උඩරිම දුර. මම පේනවා ඉඳගන්න කිලෝ එකපාරට නැවතුනේ. අර ඒ එකපාරට මට නිකන් අර පල්ලෑවල්නේ වැටෙන්න වගේ සීන් එකකුත් ඒ වෙලාවේ ආවේ. එකක පාට නැවතිලා හපවඳගත් එකේම මේ මෙතන තව දෙයක් තමයි මේකේ මේ වට පිටාව මාන විදියට මේ කාම් මා විදියට අර වතුර සත්‍යේ නිෂ්කලංක බව හුලං ඒ හැමදේත් එක මාර ලස්සන. ඕ මං ඔය කිව්ව වීඩියෝ එක ඔන්නකම ඔය හරිද ගඟලිමි ඔය ගඟමයි කියවේ. ඕ මුස පේනවනේ යා ඕ මින්න මම ඔය බොරුවට තිය හයි කාලත් දාල කෑ ගහනෝ ඒ වයිතින් දාන්න බේ සත්තිද මාන් ලස්සරනේ හස දියවලත්තිර ඔයාලට කියන්න මේ මම අපි මේක නානකොට මම වැඩිපුරම කෙනෙ ඔක අර අනිත් පැත්තට හරි අතර නෙමේ උදු ඔලුව හස දිය බලාහෙන පීන පෙක වව් මාරම් ෆීලිං එක කෙවිදානද පේනද වීඩියෝ එකට එන්න එන්න කියලා මැදට එන්න කියලා එදෙන්න බයි. ඒ දෙන නම් එතනින් එහාට ඇත්තටම මැදට ආවේ නෑ, හරිද? ඔය බුරුවර දැන් මැදට ගියා වගේ මේ පැත්තට එනවා. තේටි ඔවලෝ මේ පාලමේ යටේ නම් පේන්නේ කොහොමද කියලා දැක්ක, උඩේ නම් පේන්නේ කොහොමද කියලා දැක්කනේ. මම ඉතින් ඕන් තව ටික වෙලාවක් ඉඳගෙන හිටියා මෙතන, හරි? මෙතන මාර සනීපයි හුලම් පාරක් හැම යනවා. තේටි උතනම ඉඳත් බෑනේ එන්සි අපි දැන් මෙතන හිටියා වැටි. මෙතන මං හිතන්නේ අපි හිටියා පැයක් එකම අරකට. දන්නේ කි ෆොටෝ ටික නම් මම නයිගාලා ඉතින් දන්නෝනේ ආයි තින් කියන්න දැන් නෑනේ. හරි ඒ කොම කොම මාරි ඊට පස්සේ මේ ඉස්සරහම දැන් ඔය මීටර් 100ක් 150ක් වගේ යනකොට තව බුක්කක් වගේ මේ වතුර වැටෙන තැනක් තියෙනවා. බුක්ක කියන්න පුළුවන් දෙයකට මන් දන්නේ. ඔයගොල්ලෝ කැමති දෙයක් කියන්න හිතන දෙයක් කමෙන්ට් කරා. හයිද පපින් උරුවට රඟපානවනේ. ඕ වීඩියෝ කරගෙන පස්සෙන් එන්නේ කිව්වම ටික වෙලාවකින් තමයි යාට මතක් වෙන්නේ කැමරයි කත්තල්ලගෙන පිටිපස්සෙන් එන්න ඕනේ කියලා. කාට කියන්නද අප්පා? මට කරන් දෙයක් නෑ ඉතින්. මේගොල්ලෝ තමයි මගේ වීඩියෝග්‍රාෆර්ස්ලා ෆොටෝග්‍රාෆර්ස්ලා. මොනා කරන්ද නේ? මේ මෙතන තමයි මං අය කිව්වේ, හරිද? මෙතන මේ කියන්නේ මේ වතුර වැඩි කාලෙට මෙතන වතුරෙන්නේ අර රාවණෑල්ලෙන්නුනේ. එතකොට වතුර වැඩි කාලෙට මේ සම්පූර්ණ පළමරා යන්න බෑලු. ඔතනින් මේ මිනිසුන්ට එයා පැත්තට මෙයා පැත්තට යන්න බැරි වෙන තරම් වතුර පාර. අද නම් ඉතින් වතුර පැහැදිලි නිසා වැඩි වතුර පාරක් නෑ. අපි ඉතින් ආවක ඔකට තිතන කිව්ව නිසා බලලා යන්න. ඒ වගේම ගයිස් දැන් අපි මෙතන ඉවර කරලා අද දවසේ තව ප්ලෑන් එකක් තියෙනවා. අද නැවතිච්ච එකේ තව තියෙනවා මේ අවට තියෙන පන්සලක්, හරිද? කොට වේරගල කියන පන්සලක්. ඒ දන්නේ කොට වේරගල කියලා දැම්මේ කියලා
මවබරන්ට පස්සේ කියන් හරිද මුවරට තේමීතර ඇති ඇයි දැන්නෑ මේකට පොත වේර කළ කිවේකි. ඉස්සරට ගියම් මං කියන්න හරිද කලබදෙන්ද. ඉතින් ගයිස් මෙතෙන් එහාට අපි කොටවේර කළ පන්සලට යනගේ දියක තම මම් දාලා තියෙනෙ. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක හරි කොටවේර කළ පන්සලට යන එන්ට්‍රන්ස් එක. මේක තාම හදල නෑ හරිද සම්පූර්ණයෙන් අලුත් කියන් මේක අලුත් වැඩියක මේ කටයුතු තාම යන ගමන් තම තියෙන්. වැඩිය සෙනගක් නෑ. මාර නිෂ්කලංක පරිසරයක් මේ පන්සලෙත් තියෙනවා හරි. ඔගලන්ටති මේ බ්ලොග් සෙට් එකෙන් බලාගන්නම්නේ පන්සල්ම තමයි. කරන්න දෙයන්නේ ගයිස් මේ යන්නේ වෙසැප්පුයි දවස පන්සල්ම තමයි. මේක විශේෂයි හරිද. මේක මාරු විශේෂය කියන්නේ මන් දන්නේ මම මේ ට්‍රිප් එකෙන් ගියපුත් මේ දවස් ටිකේ ගියපු හොඳම තැන තව මෙතන. මාරම ලස්සන විව් එකක් තියෙනවා. ඇත්තටම දැන් මං කියන්න මෙතනටයි කොටවේදකල කියන්නේ. මේ කන්ද පරි පොඩි කියන්නේ අනිත් කන්ද වගේ ලොකු නෑ. මේකේ තියෙනවා පන්සල. ඒ නිසා තමයි මේකට කොටවේදකල කියන්නේ. ඔච්චර හැද්ද. දැන් මේ අපි මෙන්න මෙතන තමයි ඉන්නේ. ඔය පන්සලේ උඩ චෛත්‍යයේ තියෙන අන්නේ මං ඒ පෙන්නපු ඔන්න ඔතන තමයි හරිද. ඉතින් අපිට දැන් මේ පඩිපෙලෙන් තමයි එතනට යන්න තියෙන්නේ. මෙම මේ පොඩියට මේ උස නැහැ වගේ පේනවනට එහෙන උසයි හරිද. පඩි කීපයක් තියෙනවා මේ පේනවනේ. ලස්සන විවේකයක් ඇති කියලා හිතනවනේ. මං කිව්ව එක සාධාරණයිනේ. මෙතන තමයි මං දැක්ක ලස්සනම තැනක. සාධාරණයි කරන්න බලන් තව ඉස්සරහට ඔබල වීඩියෝ එක බලුව මේ උදේවිවන් මාරිතිව දැක ගන්න පුළුවන් හරිද. මන් දන්නේ එකයි හැම්බෙලෑම කෙතෙක්ටම් වෙලා ඉන්න නිසාද කොයිද මේ චූටි පඩිබැලවල් ටික නැගල පුදුම අමාරුවක් තියෙනි මසනේ. ආර මහන්සි මං මේක නගි දීතාගත්ත මං කොහොම සිරීපාදි නගියද කිය හිතා ගන්න බෑ ගයිස්. කමන්න ඇති එහෙම කියල වැඩියත් තරින්නේ නෑනේ. උන් ඉතින් අමාරුවෙන් හරි නැක් නැගිති මන් දන්නවා ඔපුලො කියයි අපූකත් කන්දද ඔය පඩි පෙලන්නේ නගින් ඉතින් යනම්මන හරිද. යනාටිතින් මට අනෝනම් මේකම වාරි හරි. මේ තරම් පඩි පෙලවල් කොඩුව නගින්නම් වාරි. මේ මෙතන තාපිකෝ ටැංකි දකින දකින් තැන දැන් ආපිකෝ ටැංකිම දකින්න අප්පා. ඔෆිස් එකෙත් දැකලා දැකලා මෙහෙත් දකින්න ඉතින් මම කරන්ද. මේ තියෙන ගයිස් මේ විව් එක මාරම ලස්සනයි. ටික ටික එන්නේ යන්නේ යන්නේ යන්න මුළු මේ වැල්ලවයි ඒරියා එකම පේන. අමං කිව්වේ නෑ නේද ඔයගොල්ලන්ට මේ කොහෙත් තියෙන කියලා. මේ පන්සල තියෙන වැල්ලවයි හොඳද. වැල්ලවයි ටවුන් එකේ ඉඳන් මීටර් 200ක් 300ක් වගේ මල්වත්තා වලහන්දිය කියලා තියෙන අන්නේ හරිය තමයි තියෙන ගයිස්. ටික ටික උඩට යනකොට පොඩි වැවක් වගේ පේනවා හරිද. ඇත්තටම මේ දැන් නම් මට මාරම ආසයිට්ලා තියෙන විව් එක. ඔගලන්ද තේරෙන ඇති වට පිටාවෙන්ම සුන්දර ගස් කොළන් සුලන් මේ හැමදේම නැවුම් වාතය. ඉතින් අපි නගෙමු. පේනවනේ උලගේ සැර උලග නම් මාස ඕම් පේනවා නේද. හති දදා දැන්නම් නගින්නේ ගයිස් මටනම් හොඳට මාට. අරි මමා කමන්නෑ තව ටිකයිනේ අං අරගොලුව නැගල මං විතරයි මේ ඔගොලන් පේනනේ මම තමන් තාම අන්තිමයට බඩගන්න. අයෝයි අතරවට එම් ඇති මේ පේනවනේ ලස්සන කල්තම තියෙන්නේ මාර ලස්සන. මේ මෙතන මේ හදලා තියෙන්නේ ඔය සුදු මේ ඇතා පිට සුම සමන් දෙවියෝ දෙකන්නේ චෛත්‍යයට අචාර චෛත්‍යයට අර අයියෝ මොකද්ද කියවෙන්නේ ගයිස්. කරන්දැන්න හරිද මොනවාරි ඒ වගේ සුමන් සමන් දෙවියෝ තම හදරතේ. එතකොට මේ ගඩොල් ගයිස් ඔගොල දන්නද මෙතන ගඩොල් කියන්නේ මනුස්සයා එන එන සැරේට පල්ල ඇතින ගඩොල් කැටයක් කර දෙකක් කර කැමති ගානක් මිනිස්සු ගෙන්නද තීර. එහෙම තමයි මේ චෛත්‍ය හදන්න බඩුවේ. ඉතින් ඔබලන්ට මං ඒ පෙන්වුවේ උඩම view එක හරිද. දැන් මේ සම්පූර්ණ ගල නැග්ගන් පස්සේ වටපිටාවේ තියෙන view එක තමයි මේ තියෙන්නේ. මාර් ලසනයි අර පේහන් මුනිනා අම්මේ ඉතින් සතුට අන්දක් දෙකලා මාර් ලසනගේ සැත්තටම සතුටුයි. කියන්නේ මේ මම අන්තිමයට මීට කලින් කන්දකට කියලා නැකේ මීට අවුරුදු දෙකකට තුනකට විතර කලින් ඇල්ලේ පුංචි සිරිපාද. ඉතින් ඊට පස්සේ ඔය මේ කන්දක් නැග්ගම ඉතින් අර ඒ උඩට නැගලා ඒ දැනෙන විව් එක ඒ දකින විව් එක සහ ඒ දකින දේව ගස්කොලන්
මන්දන්නෑ ඒක වීඩිය කටව ගොලන්ද තේරෙන් නැතිමති හැබි ඒගෙලා ඇත්තට මාර ෆීලිංයක් තියෙන්නේ. ඉතින් අපි දැන් මෙතන ගොඩක් වෙලා හිටියයි නිසා පිවි දැන් යනවා මෙතනින් හැත් අපි ආය කොයවත් තියෙන අපි නැවතරයිට පතැන්ට ගිය. ඉතින් අපි දැන් අපව හෙට නුවරෙලිය හරහා අපව ඉතින් නුවර යන්න තම බලාපොරොත්තු වෙන්නේ. ඔගලන්ට ඒකෙත් මේ වීඩියෝකෙම පෙන්වනවා. හරිද? ඔන්න දැන් ඉතින් පහුදා මම මෝනින් ගිව්වා නම් මනං ඒව ගත්තේ නෑ. යන ගමන් ඔන්න දන්සලත් හම්බෙලා මේ තියෙන්නේ රාවණෑල්ල ගයිස්. හරිද? අපි එන්න දවස් දෙක තුනකට කලින් මේ රාවණෑල්ල දුඹුරුම දුඹුරු පාටට වතුර උතුරනවා කියලා දැනගන්න ලැබුණා. හරිද? අපි අතර මේ පැත්තේ ඉන්න බයි හිටියේ. ඒත් පේනවද මේ වතුරවල ප්ලී මාර ලස්සනයි නේ ඒ වියූ එක. තරම අපිට වෙලාව තිබුණේ නැහැ ගයිස් නැවතිලා පළලයන්. ඒකයි ප්‍රශ්නේ උනේ. වතුර ටික නම් ක්ලීන් එකට තියෙනවා. අර ඒ වීඩියෝස් වල දැක්කේ රාවණ ඇල්ල දෙකෙනි තාවන්න බැ. ඇත්තට මේ පේනවනේ මේ ඇල්ල පැත්තට යන ගමන් අපි දැන් ඉන්නේ මාර ලස්සනයි නේද වියූ එක නම්. කඳු පන්ති නම්මන ඌම් පේනවනේ ඔළුව දාගෙන යන හැටි. ඌම අමාරුවෙන් මාර සටනක් දීලා මේ වාහනේ ග්ලාස් එක අරගන්නේ ගයිස්. අපේ දාත්ත පුට්ටක්වත් කැමති නේ ග්ලාස් අරිනොත්. ඒසි කෝණියට. අනේ මන් දන්නේ ඇති. කොහමරි තින් කියලා 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 ග්ලාස් එක අරගෙන ඔළුව දාගෙන යන එක තමයි මගේ සත්. එහෙම නිතින් මන් ජීවිතේ විඳින්. අපි දැන් මේ ඇල්ල නගරයටත් ඉතින් ඇවිල්ලා තියෙන්නේ. මේක ඇල්ල මාර ලස්සනයි ගයිස් ස්ට්‍රේට්. දන්නවනේ තින් ටෝරිසම් ඒරියා එක. ඔගලන්ට මම තව ඉස්සරහට ඒ වීඩියෝස් උතරගෙන එන්න. අපේ ටුවරිස් පේජ් එකේ ටුවරිස්ලත් එක්ක ඇල්ලේ එන වීඩියෝස් උත් ඔගලන්ට මේකෙන් මන් දාන්න. දැනට ඉතින් ඇල්ල දවල්ට දකින විදිය තමයි මේ තියෙන්නේ. දවල්ට නම් ඉතින් ඇල්ලේ බලන්න තියන්නේ නැහැ ඇත්තම කිව්වා. ඇල්ල ටවුන් එක ලස්සන රෑට. ඉතින් මම රෑට ඔගලන්ට අනිවාර්යෙන් කොහමරි රෑවරුක වීඩියෝ එකක් කනලා දාන්න. හරිද? දැති අපි මේ නුවරෙලියට යන ගමන් ඉන්නේ ගයිස්. කොමරි වැල්ලවා ඉඳන් ඇල්ල ඔය ටික ඔක්කොම පහු කරගෙන යනකොට වැහි අඳුරක් වගේ තිබුණට වැස්සක් නම් අහුන්නේ නෑ. මේ දවසල ඒ කියන්නේ අපි ආපු දවසල පොඩ්ඩක් වැහි ගතිය වැඩි. හැබැයි ගයිස් ඔබලන්ට කියන්න නුවරෙලියට කිට්ටු වෙනවත් එක්කම මාර වැස්සක් පටන් ගත්තේ. අනේ මන් දන්නේ. මං හිතුවේ ඇත්තට මෙතනින් එහාට වහින්න වැටි කියලා. ඕගෙන්ටි වයින්න පටන් ගන්නවා. පේනානේ පිනිපද වැටෙන. හැබැයි ඕගොල්ලන්ට කියන්නේ ඒ නිසා මම ජීවිතේ දැක්ක ලස්සනම මෙන්න මේ view එක දැක්කත් හරිද? මම සාමාන්‍යයෙන් මීදුමත් එක්ක මේ වගේ පොඩි ඉරිපොද වැස්සක සින්දුවක් අහගෙන මෙහෙම දුර ගිහිල්ලා නෑ ගයිස්. ඒ feeling එක නම් ඕගොල්ලන්ට කියන්න වචන නෑ. තවත් හොඳයි class එක අරන් යන්න තිබ්බා නම් දන්නවනේ. එහෙම මේ වෙලාවේ කිව්වනම් මට සිද්ධ වෙන්නේද? ඔබලන් තිතන් පුළුවන් නේද? ආ හරි. එනං හිතාර. හරිද? වාව් නේ. මීදුම නම් නියමයි කියලා වැඩන්නේ. මට ඇත්තටම මේ නවත්තලා දෙමෙන්ද පොඩ්ඩක් එළියට බයින්න හිතුණා. හිතන පළියට එහෙම තේම කරන්න බෑනේ. ඉතින් කරන්න දෙන්නේ ආව. ඉතින් දැන් මේ ට්‍රිප් එකේ අන්තිම නවතුම් කළ තම දම්රු ටී ෆැක්ටරි. මං එතනටත් යන්න ආසාවෙන් ඉන්නවා. මොකද එතන මාර ලස්සන view එකක් මේ තේවත් වනම නම් මාර ලස්සන තැන පේනවා කියනවා. හරිද? පේනවා කියනවා කියන්නේ මම දැකලා තියෙනවා. එතන මං ගිහිල්ලා නැහැ හැබැයි. ඒ නිසා අපි දම් යන ගමන් කොච්චර වැස්සත් කමන්නේ මම කිව්වා ටී ෆැක්ටරි එකට යම් කියලා. ඉතින් අපි දැන් ওই ටී ෆැක්ටරි විසිට් එකත් ඇවිල්ලා කොමරේ උදේලාවට මගේ වාසනාවට වෙන්න ඇති වැස්සනම් පෑවුවා මේ පිලාවේ. ඉතින් මම පොඩ්ඩක් එළියට බැලලා මෙතන view point එකට ආවා. උගලන්ට පේනව නේද මේ තේ දළු තේ කොළ තේ මේ තේ වත්ත. හරිද? තේ වත්ත මැදින් අර මීතුම ගලාගෙන යනවා. පොඩි හිරිපොද වැස්සක් වැටෙනවා. ඒ වෙලාවේ ඒ ගන්න ඒ feelings සල්ලි වලට ගන්න බෑ. අනේ මන් දන්නේ ඇත්තරම මාර ලස්සන view එකක් මට දාලෙන් දීතුන්නේ කරන් දෙන්නේ. ආපහු ඉතින් back to normal life නේ. ඉතින් ආවා. I think guys අපේ මෙතන තමයි අන්තිම නවතුම් පරහය. ඊට පස්සේ ඉතින් අපි ආපහු අපේ ගෙදර බලා පිටත් වෙලා සුපුරුදු පරිදි work life එකට යන්න ඕනේ. ඉතින්
හෙට සඳුද ඉහන්න තින් ඔෆිස්ටයිම් මෙක කරන්න දෙන්න ගයිස්. හැබැයි මේ මේ නිවාඩු මේ දවස් අතරන මාවිදිට මම එන්ජොයි කර. ඉතින් මන්දන්නේ අද වීඩියක කොහම දෙක ලෝගලන්ට පෝරිං වනාද එන්ජෝයි කරා දෙකර දන්න වැටිය විහිලුව නම්ම නම්මකුත් නෑ මේ වීඩියක. ඉතින් මං ඔබලන්ට මහිතන ඔබලු මගේත් එක් දිගටම ඉන්ඩී කියලා ම ඔබලන්ට තවත් මේ චැනල් දෙකින් අලුත් අලුත් බ්ලොග්ස් ෆුඩ් බ්ලොග් කොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබොල්ලු මගෙත් එක්ක හැමදාම ඉන්ඩී කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි.